අපි අවංකවම මෙම සමුළුව ගැන අම්පාර දිස්ත්‍රික්කයේ ඔබ ගැන නිහතමානී ආඩම්බරයකින් සතුටු වෙනවා. මොකද කියනවා නම් ඇත්තටම අපේ නිවේදක සහෝදරය කිව්වා වගේ වසන්ත පියතිස්ස සහෝදරයා කිව්වා වගේ මේක බහුආගමික බහුවාර්ගික බහුසංස්කෘතික දිස්ත්‍රික්කයක්. ඒ වගේම තමයි මේ දිට්ගමඩුල දිස්ත්‍රික්කය දීගායු කුමාරයාගේ ජනපදය. දීගායු කුමාරයා පිහිටවපු ජනපදවලින් එකක් තමයි මේ ජනපදය දිගමඩුල දිස්ත්‍රික්කය. දිගමඩුල ජනපදය. එතෙන් පටන් ගත්තම ගොවිතැනට නම් දරාපු සංස්කෘතික අනන්‍යතාවයන් ගොඩක් තියෙන විවිධත්වයන් ගොඩක් තියෙන දිස්ත්‍රික්කයක් තමයි මේ. දිගමඩුල්ලටම අනන්‍ය වෙච්ච භාෂා රටාවක් තියෙනවා. දිගමඩුල්ලටම අනන්‍ය වෙච්ච ජනකතා සාහිත්‍යයක් තියෙනවා. දිගමඩුල්ලේ ජනතාවට වෙනම ආහාර සංස්කෘතියක් තියෙනවා. ඒ වගේම තමයි චාරිත්‍ර වාරිත්‍ර විදි දේව ඇදහිලි ක්‍රම ආදී සියල්ල ගත්තම දිගමඩුල්ලේ ජනතාව සුවිශේෂී ජන කොට්ටාසයක්. වර්තමානයේ ගත්තම වැඩිම මුස්ලිම් ජනගහණයෙන් 41%කට ආසන්න පිරිසක් මුස්ලිම් ජනගහණය 35%කට 38%කට ආසන්න ප්‍රමාණයක් සිංහල ජනතාව ඒ වගේම 18%ක් 21%ක් අතර ප්‍රමාණයක් දෙමළ ජනතාව ජීවත් වෙන දිස්ත්‍රික්කයක් අපි එකවන්ව වාර්ගික සමගිය අපේ ඒක අපි ජනතාවක් හැටියට සතුටින් ජීවත් වෙන්න අපි හැම කෙනෙකුටම තිබෙන ඕනෑකමත් එක්ක මෙන්න මේ ජාතික සමගිය පදනම් කරගෙන අපි මේ රටේ සැබෑ ලෙසම සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාටම එකට ජීවත් වෙන්න පුළුවන් දේශපාලන ක්‍රමයක් ආර්ථික සාධාරණත්වයක් ලබා දෙන්න පුළුවන් වේදිකාව තමයි මේ ජාතික ජනබලවේගයේ වේදිකාව කියන එක අපි ඉතාමත් සතුටින් කියනවා. සහෝදරියනි අපි මේ වෙලාව වෙනකොට අපි මේ කතා කරමින් ඉන්නේ සරල කාරණාවක් නෙමෙයි. අපි ආර්ථිකය ඇතුලේ අපේ ලංකාවේ ජනගහණය ඇතුලේ විශාල දායකත්වයක් දක්වන ඒ වගේම තමයි ජනගහණය වැඩිම පංගුව වෙච්ච කාන්තාවන් හැටියට අපිට උරුම වෙලා තිබෙන්නේ මොන වගේ තත්වයක්ද කියන එක අපි කතා කරන්නට ඕනේ. ඒකෙදි මම මුලින්ම මාගේ ස්තුතිය ප්‍රකාශ කරන්න ඕනේ ලංකාව ඇතුලේ මේ කාන්තාවන් සිදු කරනු ලබන ගෘහ සුරැකුම් ආර්ථිකය කියන එක පිළිබඳව පාර්ලිමේන්තුව තුල කතා කරන ලද පළමුවෙනි කාන්තා මන්ත්‍රීවරිය හරිණි අමරසූරිය මන්ත්‍රීතුමිය. මේ වසර 76ක පාර්ලිමේන්තු කාලය තුල ලංකාවේ ගැහැණුන් තමන්ගේ ගෘහ ඒකක ඇතුලේ සිදු කරනු ලබන සුරැකුම් කාර්ය පිළිබඳව දේශපාලන කරලියේ කතා වුණා නම් අද නොයෙකුත් වේදිකාවල කතා වෙනවා. හැබැයි මේ හැම කෙනෙක්ම මෙතෙක් පාර්ලිමේන්තුව තමන්ගේ වරිග පරම්පරාවෙන් පිය උරුමයෙන් ස්වාමි පුරුෂයාගේ අභාවයෙන් පස්සේ පාර්ලිමේන්තුව ඇතුළට ඇවිල්ලා හිටියට මේ රටේ දුක් විඳින කාන්තාවන්ගේ ඒ සුරැකුම් කාර්ය වගකීම් පිළිබඳව කතා කරේ නැහැ. හැබැයි දැක්මක් ඇති දේශපාලන ව්‍යාපාරයක් හැටියට ඒ වගේම තමයි මේ කාන්තා නායකත්වය පිළිබඳව කාන්තාවන්ට වග කියන දේශපාලන ව්‍යාපාරයක් හැටියට මෙච්චර කාලයක් කතිරය ගහන්න විතරක් පාවිච්චි කරපු කාන්තා බලය දේශපාලන ප්‍රවාහයක් හැටියට සමාජයේ ගාමක බලයක් හැටියට සමාජයේ බලවේග තීරණය කරන ප්‍රධාන බලවේගයක් බවට පත් කරපු එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය විතරයි කියන එක අපි ඉතාමත් ආඩම්බරෙන් කියනවා. මොකද කියනවා නම් ඔබ දන්නවා අපි හැම කෙනෙක්ම විශේෂයෙන්ම ලංකාවේ අම්මලා ගෘහණියන් හැටියට ගෙදර දරුවන්ට කන්න දෙන එක අම්මගේ ප්‍රශ්නයක්. ගෙදර දරුවට අධ්‍යාපනය ලබා දෙන එක අම්මගේ වගකීමක්. ගෙදර ඉන්න එක්තැන් වෙච්ච වැඩිමල් නැත්තම් අපේ වියපත් වුණු පරම්පරාව රැකබලා ගැනීම ගැහැණියගේ ගෘහණියගේ අනිවාර්ය කාර්යයක්. ඔබ දන්නවා ලෝකයේ තව බොහෝ රටවල් තිබෙනවා. ඒ රටවල් වල තමන්ගේ රටේ ඉන්න පුරවැසියා විශේෂයෙන්ම තමාගේ රටේ ඉන්න දරුවන් පෝෂණීය පුරවැසියන් බවට පත් කරන එක, නිරෝගී පුරවැසියන් කරන එක,
ආණ්ඩුවේ වගකීමක්. හැබැයි ලංකාවේ විතරක් ඒක අම්මලාගේ වගකීමක් වෙලා තිබෙනවා. ලෝකයේ සිසු රටවල්වල, ලෝකයේ දියුණු රටවල්වල, ලෝකයේ ජනතාවගෙන සංවේදී ආණ්ඩු තියෙන රටවල්වල තමාගේ රටේ පුරවැසියා හොඳ අධ්‍යාපනයක් ලබන රටේ ඉන්න දරුවන්ට ප්‍රශස්ත අධ්‍යාපනයක් ලබා දීම ආණ්ඩුවේ වගකීමක්. හැබැයි අපේ රටේ විතරක් තමන්ගේ දරුවට උගන්න ගන්න එක මේ රටේ ඉන්න හැම අම්මා කෙනෙක්ගේම වගකීමක්. තමන්ගේ දරුවට උගන්න ගන්න නැති වුණාම පොත් ටික අරන් දෙන්න බැරි වුණාම සපත්තු කුට්ටමක් අරන් දෙන්න බැරි වුණාම පොත් බෑග් එක අරන් දෙන්න බැරි වුණාම පාසල් ගාස්තු අරන් දෙන්න බැරි වුණා ගෙවා ගන්න බැරි වුණාම තමන්ගේ කනකර උගස් තියලා අම්මලා පාසල් ගාස්තු ගෙවන්නේ දරුවගේ අධ්‍යාපනය සම්පූර්ණ කරන්නේ විශ්වවිද්‍යාල ප්‍රවේශයේ වෙනුවෙන් නොයෙක් දුක් විඳපු දරුවන්ට තමන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශයේ හීනය සැබෑ කරගන්න බැරි වුණාම මේ රටේ අම්මලා තමන්ට දෑවැද්දට අයිති වෙච්ච තමන් ඉන්න හිටින ගෙයක් හදාගෙන තියෙනවා නම් ඒ වගේම තමයි තමන්ට එනකොට ගෙදරින් එනකොට අරන් ආපු කනකර ටික උගස් තියලා ඉන්න තියෙන ගේ උගස් තියලා අරගත්ත මුදලෙන් දරුවා විශ්වවිද්‍යාලය යවන්න පිටරටට යන්න ගුවන් ටිකට් මත අරන් දෙන්න තමන්ගේ මුළු ජීවිතේම සින්න කරන අම්මලා ඉන්නේ ලෝකේ අනිත් රටවල් වල එහෙම නැහැ මොකද කියනවා නම් තමන්ගේ රට ඇතුලේ ඉන්න පුරවැසියාගේ දැනුමෙන් සන්නද්ධ කරන එක ඒ රටේ ආණ්ඩුවේ වගකීම. ඒ වගේම තමයි නිරෝගී පරපුරක් නිර්මාණය කර ගැනීම, ළමා මන්ද පෝෂණය තුරන් කිරීම, සුරකු මාර්ථිකය ඇතුලේ ඒක අම්මලාගේ වගකීමක් නෙමෙයි ලෝකේ වෙන රටවල් වල. ඒක ආණ්ඩුවේ වගකීමක්. පුරවැසියාව ශක්තිමත් පුරවැසියෙක් කරන එක, ඒ වගේම තමයි විද්‍යාර්ථීන් කරන එක, ප්‍රාමාණික නිපුණයන් කරන එක ලෝකයේ අනිත් රටවල් වල ඒ දේශපාලනයේ දැක්මක් තියෙන පාලකයෝ සිදු කරනවා. ඕගොල්ලෝ දන්නවා, අපි දන්නවා ඔලිම්පික් ක්‍රීඩා උළෙල ගත්තොත් සමහර රටවල් තමන්ගේ රටේ ධාවන ශූරයන් ශූරියන් නිර්මාණය කරන්න අවුරුදු ගණන් සැලසුම් කරනවා. රූපරාජිනී තරගෙට සමහර රටවල් තමන්ගේ රටේ පුරවැසියන් තමන්ගේ රටේ යුවතියන්ව රූපරාජිනියන් කරන්න දැක්මක් ඇතුව සැලසුමක් ඇතුව කටයුතු කරනවා. න්‍යෂ්ටික විද්‍යාඥයෝ බිහි කරවන්න ගගනගාමී නිර්මාණය කරන්න ඒ වගේම තමයි අධ්‍යාපන ශාස්ත්‍රයේ ප්‍රාමාණික උගතුන් බවට පත් කරන්න IT ශාස්ත්‍රයේ මේ තොරතුරු සම්නිවේදන තාක්ෂණයේ ලෝකයේ තමන්ගේ රටට අයිතිවන තැන අල්ලගන්න තමන්ගේ රටේ ඉන්න පුරවැසියන්ට දෙන්න පුළුවන් ඉහළම අධ්‍යාපනය දෙන්න ඒ රටේ පාලකයෝ දැක්මක් සකස් කරනවා. හැබැයි අපි කල්පනා කරලා බලමු මගේ දරුවට ඉගැන්වීම මගේ වගකීම වෙලා තිබෙනවා. ඔබේ දරුවට ඉගැන්වීම ඔබේ දරුවා ඔබේ වගකීම වෙලා තිබෙනවා. ඔබේ ගෙදර වියපත් වෙලා ඉන්න ඒ වැඩිහිටියා ඔබේ වගකීම බලාත් වෙලා තිබෙනවා. ඔබ බඩට කන්නේ නැතුව අපි දන්නවා ඔබේ දරුවාට ආහාර වේලක් ලබා දෙන්න ඔබට බඩගින්නෙන් සිද්ධ වෙනවා නම් ඔබේ දරුවාගේ අධ්‍යාපනය ලබා දෙන්න ඔබේ කනකර බඩු ගස් තියන්න සිද්ධ වෙනවා නම් ඔබේ දරුවාට උසස් අධ්‍යාපනයක් ලබා දෙන්න ඔබ ඉන්න හිටින ගේ උගස් තියන්න සිද්ධ වෙනවා නම් ආදරණීය සහෝදරියනි අපි ගොඩනගපු රට කුමක්ද? ඒක නිසා මෙච්චරකල් පූචානම් කියපු මෙච්චරකල් දැක්මක් නැතුව වැඩ කරපු මෙච්චරකල් ලිබාගාතේ තමන්ගේ රටේ මේ රටේ පාලනය අරගෙන ගියපු දේශපාලන කඳවුරවල ඇස් ඇරෙන්න පටන් අරන් තිබෙනවා. මොකද මේ රටේ පුරවැසියා වෙනුවෙන් වග කියන ආණ්ඩුවක් නැහැ කියන පණිවිඩය අපි ජාතික ජනබල වේගය දිනෙන් දින අවදි කරාදී තමයි මේ රටේ මේ කාන්තා පරපුර අවදි වුණේ. අපි මාතරින් පටන් ගත්තා, අපි හම්බන්තොටින් ගාල්ලෙන් බදුල්ලෙන් මොනරාගලින් මේ විදිහට අපි ඊයේ දවසේ කෑගල්ලෙන් අද අපි අම්පාරට ඇවිල්ලා තිබෙනවා. සෑම දිස්ත්‍රික්කයක්ම එකවන්වල ගිහිටිනවා. මේ රටේ 152ක් වෙච්ච කාන්තා පරපුර තේරුම් අරගනිමින් ඉන්නවා මේ රටේ දේශපාලනය වෙනස් විය යුතුයි, ජනතාවට වග කියන ජනතාවාදී පාලනයක් ඇති කළ යුතුයි කියන එක. ඒ නිසා තමයි මේ රටේ සුරකුම් වැඩ අධ්‍යාපනය ලබා දීම, රෝගීන් රැකබලා ගැනීම, ඒ වගේම තමයි දරුවන් පෝෂණය කිරීම, දරුවන්ගේ ආරක්ෂාව සැපයීම ඔබේ කරමට පටවලා මේ රටේ ආණ්ඩුව ලාභ ලබමින් ඉන්නවා. රටේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන වැයශීර්ෂය කප්පාදු කරලා තිබෙනවා. පහුගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් වැය කරපු වැයශීර්ෂය කප්පාදු කරලා ඒවායින් මේ රටේ පාලක හැටියට මෙච්චරකල් මේ රටේ නායකත්වයේ අරගෙන පාලනය කරපු ඒ පාලකයෝ ඔවුන් සුරසැප විඳින්න ඉන්නවා. ඔවුන් අතහරින රාජ්‍ය වගකීම, ඔවුන් විසින් අතහර දබන ආණ්ඩුවේ වගකීම ඔබත් මමත් අපා දුක් විඳින්න ඉන්නවා, දරාගෙන ඉන්නවා.
තවදුරටත් අපි මේ ක්‍රමය දරා ගන්න සූදානම් නැහැ. ආණ්ඩුවේ වගකීම බදු ගෙවන ජනතාවගේ දරුවන් සුරක්ෂිත කිරීම. ඒ දරුවන්ට පෝෂණය ලබා දීම, ඉස්පිරිතාල බෙහෙත් ටික ලබා දීම, ප්‍රවාහණයට අදාළ වන විදිහේ ඒ පහසුකම් සැපයීම. ඒ වගේම තමයි මේ රටේ ජීවිත කාලයම වැඩ කරලා විශ්‍රාම ගිහිල්ලා වයසට ගිහිල්ලා ඉන්න අපේ වැඩිහිටියන් රැකබලා ගැනීම ආණ්ඩුවක වගකීම. ඒ නිසා තමයි ආදරණීය සහෝදරියනි මේ වගකීම් වලින් වියුක්ත වෙලා ඉන්න මේ රටේ මේ වගකීම් පැහැරහැරලා ඉන්න ආණ්ඩුවට දැන් තවදුරටත් එහෙම ඉන්න පුළුවන් කමක් නැහැ. මොකද ජාතික ජනබල වේගය හැටියට අපි ගෙන්ගෙට ගිහිල්ලා මේ වගකීම් අපි දැනුවත් කරනවා. ඔබේ අයිති අපි ඉල්ලා හිටිනවා. මහපාරේ අපි සටන් කරනවා. පාර්ලිමේන්තුව තුල අපි කතා කරනවා. අනපනත් අපි යෝජනා ගේනවා. වැඩපිළිවෙළ අපි හදනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන තුල අපි ඇතුල් කරනවා. මේ රටට අනිවාර්යෙන්ම ජනතාවට වග කියන ආණ්ඩුවක් ඇති වෙන්නට ඕනේ. අන්න ඒක තමයි ජනතාවාදී ආණ්ඩුව කියන්නේ. ඒ නිසා මේ රටේ දුක් විඳින සෑම ගැහණියකටම හැම ගැහණියකටම තමන්ට කියලා ජීවිතයක් තිබෙනවා. හැබැයි අද වෙනකොට මේ සුරැකුම් කාර්ය කරගන්න බැරි වුණාම අපේ රටේ අම්මලා වසරකට කී දෙනෙක් නම් ගගට පණිනවද? වගාලින්දකට පැනලා සියදිවි නසා ගන්නවද? තමන්ගේ දරුවන්ටත් වස දීලා තමනුත් වස පානය කරලා සියදිවි නසා ගන්නවා. දරුවන්ට කන්න දෙන්න නැතුව දවස් තුනක් නිරාහාරව හිටපු පියෙක් පුවක් ගහකට ගිහිල්ලා පොල් කඩන්න පුවක් කඩන්න ගිහිල්ලා ගහෙන් නැද වැටිලා මිය ගිහිල්ලා තිබෙනවා. ඒ වගේම තමයි තමන්ගේ දරුවන් තුන්දෙනාව එල්ලලා තමනුත් සියදිවි නසාගෙන තිබෙනවා. ඒ වගේ තත්ත්වයන් අපි දින දින අත්දකිමින් ඉන්නේ මේ ආණ්ඩුවේ ඛේදවාචකය. මෙතෙක් අපේ රට පාලනය කරපු පාලකයෝ ජනතාවට වග කියන්නේ නැතුව උඹලගේ ජීවිත උඹලම බලාගනින්නා කියලා අපිට අතෑරලා තිබෙනවා. ලෝකයේ රටවල් එහෙම නෙමෙයි. ලෝකේ පාලනයක් ඕන වෙන්නේ ඒකට නෙමෙයි. රටකට ආණ්ඩුවක් ඒකට ඕන වෙන්නේ නැහැ. ඒ නිසා රටක ජනතාවට වග කියන එක වෙනුවෙන් තමයි ආණ්ඩුපත් කරගන්න ඕනේ. දැන් මේ වගකීමෙන් පැහැරහැරපු ආණ්ඩු මේ වගකීමෙන් පැහැරහැරපු පක්ෂ දැන් කියනවා දුප්පතාගේ හිතවතාව. ජනතාව දුප්පත් කරේ කවුද කියන ප්‍රශ්නේ ඇහුවොත් අපි කියනවා මේ වෙනකොට අපි සැබෑ ලෙසම අපි ඔවුන්ට කියන්න කැමති දුප්පතාගේ හිතවතා කියන සටන් පාඩය පවා ලංකාව වැනි රජයක ලංකාව වැනි රාජ්‍යයක තියෙන පක්ෂයක් විසින් ඉදිරිපත් කරනවා නම් ඔවුන් ලැජ්ජ වෙන්නට ඕනේ. මේ රටේ ජනතාව දුප්පත් කරේ කවුද? අද වෙනතුරු ජනතාව සූරාකමින් තියෙන්නේ කවුද? ඒ වගේම තමයි මේ ජනතාවගේ ප්‍රශ්න අදටත් ඔවුන්ගේ දේශපාලන පොරපිටියේ බලයට එම සඳහා පාවිච්චි කරමින් තිබෙන්නේ කවුද? අපිට පේන්න තිබෙනවා හාල් කිලෝ 20ක් දෙනවා කියලා සිංහල අවුරුද්දට අස්සස්මලාබින් ලක්ෂ 24කට සහල් කිලෝ 20 බැගින් ලබා දෙනවා කියලා. අපේ ජනතාව අවුරුද්දට කිරිබත් කන්න හාල් දුන්නු මහත්තයා කියලා එතුමාට කෘතගුණ සලකන්න ලෑස්තිලා ඉන්නවා කියලා. නෑ, ජනතාව දන්නවා දැන් එදා ඒ දීපු දේවල් වලට ඡන්දේ දීපු කාලිවරයි. එදා හඳෙන් හරි හාල් දෙන්නම් කියලා හඳෙන් හරි හාල් ගෙනත් දෙන්නම් කියලා මේ රටේ ජනතාව නොමග ඇව්වා. ඡන්දේ මංකොල්ල කෑවා. ජනමතය නොමග ඇව්වා. ජනතාවගේ ජනමතය නොමග ඇවලා ඔවුන් සුරසැප වින්දා ජනතාව දුප්පත් කරා. ඊට පස්සේ පාන් ගෙඩිය රුපියල් 3.50ට දෙනවා කියලා ආපු හාමිනේ කෙනෙක් පාන් ගෙඩිය රුපියල් 3.50ට දෙනවා කියලා ජනමතය කොල්ල කෑවා. ජනමතය වෙනස් කරා. රටේ ජනතාවගේ ජීවිත කොල්ල කෑවා. ජනතාව තවත් කබලෙන් ලිපට ඇදලා දැම්මා ඔවුන් සුරසැප වින්දා. දැන් නැවතත් මේ රැටිය රත් වෙලා තියෙන වෙලාවේ ජනතාව අවබෝධය ලැබමින් නැගිටමින් ඉන්න වෙලාවේ මේ වෙලාවේ හාල් බෙදන්න සූදානම් වෙලා තිබෙනවා. මොකද මෙතෙක් අපේ රටේ ජනතාවට තමන්ට තුන් වේල සරි කරගෙන කන්න බැරි කරපු මේ ආණ්ඩු මේ පක්ෂ මේ පාට සහ මේ නායකයෝ අද වෙනකොට ජනතාවගේ මේ ප්‍රශ්න නැවත විකුණා කමින් තිබෙනවා. ඒක නිසා තමයි 43 ලක්ෂයක් වෙච්ච පාසල් ජනතත් පාසල් දරුවන්ගෙන් ලක්ෂ 16කට මේ වෙනකොට උදෑසන ආහාර වේල දෙන්න සූදානම් වෙලා තිබෙන්නේ. ඒකට හේතුව තමයි මේ වෙනකොට ජනමතයේ පෙළ ගැසෙමින් තිබෙන්නේ මෙතෙක් කල් උඹලා අපෙන් සූරා කාපු දේවල් වලට එළඹෙන මැතිවරණයේදී අපි නියම උත්තරය දෙනවා කියනකොට අන්න ඒකට බය වෙලා තමයි ඔය බත් පංගු බෙදන්නේ කියන එක අපි කියනවා. හැබැයි ඒ බත් පංගුවට රැවටෙන්නේ නැහැ. අපේ ජනතාවට අපේ දරුවන්ට අනාගතය නැති කරපු පාලකයෝ මේ වෙනකොට ඔවුන් සූදානම් වෙලා තිබෙනවා. මේ වෙනකොට බඩු මිල අඩු කරන්න අපි කියනවා අලුත්ම මිල සූත්‍රය තමයි ජනරැල්ල මාලිමාවට බඩු මිල පහලට. ජනරැල්ල මාලිමාවට හැරෙනකොට තමයි පාලකයාට විදුලි බිල අඩු කරන්න මතක් වුණේ.
ජනරැල්ල මාලිමාවට ඒකරාශි වෙනකොට තමයි උදෑසන ආහාර වේල දෙන්න මතක්ුණේ. ජනරැල්ල මාලිමාවට එකතු වෙනකොට තමයි හාල් බෙදන්න මතක්ුණේ. අපි කියනවා ඒ විතරක් මදි. මෙච්චර කල් සූරා කාපු එකට මෙච්චර කල් අයතා විදියට බදු උපයාගත්තට මෙච්චර කල් හොර බෙහෙත් දීලා ජනතාව මරා දැමුවට වන්දි ගෙවන්න සූදානම් වෙයල්ලා. එළඹෙන ඕනෑම මැතිවරණයකදී අපි මේ ජනමතය වෙනස් කිරීම සඳහා මාලිමාව සමග එකතු වෙලා අපේ ජනතාවගේ ඉල්ලීම් දිනා ගන්නවා කියන එක අපි කියනවා. ඒ වගේම තමයි ආදරණීය සහෝදරියනි අද දවස අපිට අමතක කරන්න බැරි දවසක්. පාස්කුරු ප්‍රහාරය සිද්ධ වෙලා හරියටම අවුරුදු 5ක් පිරෙන දවස. අදටත් මේ රටේ යුක්තිය ඉටු වෙච්ච නැති මේක ජනතාවගේ ප්‍රශ්නයක් හැටියට තිබෙනවා. ඒ විතරක් නෙමෙයි ඔගලට පේන තිබෙනවා ඊයේ දවස වෙනකොට ඔගල දැක්කා රනිල් වික්‍රමසිංහ මහත්තයාට සහය පළ කරන්න කරුණා අම්මාන්ලා අලුත් පක්ෂයක් හදාගෙන සහය දක්වන්න සූදානම් වෙලා ඉන්නවා කියලා. අපි කවුරුත් මිනිස්සු සිංහල දෙමළ මුස්ලිම් අපි කවුරුත් මිනිස්සු යුද්ධයක් නිර්මාණය කරලා මේ රටේ දුක් විඳින ජනතාවගේ අහිංසක තරුණ තරුණියන්ව යුද්ධයට ඇදලා දාලා මේ රටේ ජන ජීවිතය විනාශ කරපු මේ පාලකයෝ දැන් මේ වෙනකොට Tamanගේ බලය වෙනුවෙන් එදා දෙමළ ජනතාවගේ දරුවන්ව බලහත්කාරයෙන් අරගෙන ගිහිල්ලා යුද්ධයට පාවිච්චි කරපු කරුණා අම්මන් එක්ක අද එක දීගයක් අරගෙන ඒගොල්ලන්ට දේශපාලන පොරපිටියේ කරට අත දාගෙන ඉන්න පුළුවන් වුණාට අපේ අහිමි වෙච්ච ජීවිතවලට මේ පළාත් වලින් යුද්ධයට බැඳ යුදවැදුණු අහිංසක තරුණයන්ට යුද්ධය නිසා මිය ගියපු ජනතාවගේ දරුවන්ට යුක්ති අතිෂ්ඨ වෙන්නේ නැහැ. ඒක නිසා මේ රටේ යුද්ධය නිර්මාණය කරපු උන් සිංහලද දෙමළද මුස්ලිම්ද කියන කදාල නැහැ. මේ රටේ යුද්ධය නිර්මාණය කරලා මේ රටේ අහිංසක සිංහල දෙමළ මුස්ලිම් දරුවන්ව විනාශ කරපු මේ පාලකයෝ අද උන්ගේ බලය වෙනුවෙන් ඒගොල්ලන්ට පක්ෂපාත ભેදයකින් නැතුව ජාති ආගම් ભેදයකින් නැතුව උන්ට එකතු වෙන්න පුළුවන් වෙලා තිබෙනවා. ආදරණීය සහෝදරියනි අපි සියලු දෙනාම මේ වේදිකාවේ ඉන්නවා වගේම සිංහල දෙමළ මුස්ලිම් අපි සියලු දෙනාම එකතු වෙලා මේ ජාතිවාදී නරුම පාලන රැළ එළවා දමන්නට ජාතික ජනබල වේගය වටා ඒකරාශි වෙන්න ඕන කියන පණිවිඩය මම කියනවා. ඒ වගේම තමයි අපි දන්නව අවසාන වශයෙන් ගත්තොත් මේ රට මේ මොහොත වෙනකොට Tamanගේ දරුවන්ට බත් වේලක් කන්න ලංකාවේ දෙමව්පියන්ගෙන් 114ක් එක වේලක් බඩගින්න ඉන්න සිද්ධ වෙලා තිබෙනවා. වේලක් නොකා තමයි ලංකාවේ ජනගහනයෙන් 114ක් වේලක් නොකා තමයි දරුවන්ට කන්න දෙන්නේ. ඒ වගේම තමයි මේ රටේ දරුවන් මේ මොහොත වෙනකොට අපේ මිත්‍ර කපුගේ සහෝදරයා ගායනා කරපු ගීතය ගත්තොත් උපන් රටට නුඹ වැඩිවාක් මිසක පුතේ වැදූමවට නුඹ වැඩිවා නොවේ පුතේ. ඒ වගේම තමයි අපි ඒ වෙලාවේ ඒ කවියම කියනවා නැව් නැගලා දුර රටකට යන්න දුවේ. අපි අපේ දරුවන්ට අපි කියන්නේ කොහොම හරි පුතේ මේ රටෙන් පිට වෙයල්ලා කියලා. නෑ ජාතික ජනබල වේගයේ අපි කියනවා අපි මේ රටේ රැඳෙමු මේ රට ගොඩනගමු මේ රට අපේ දරුවන් වෙනුවෙන් අපි හදමු මේ රටේ අයිතීන් දිනාගනිමු සිංහල දෙමළ මුස්ලිම් ජාතික සමගිය ගොඩනගමු ඒ සඳහා කටයුතු කළ හැකි එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජනබල වේගය විතරයි කියන එක අපි කියනවා. ඒක ගැන අපිට ආඩම්බරයක් තිබෙනවා. ඒ නිසා අපි හැම කෙනෙකුටම අහිමි කරපු මේ අයිතින් අපි ඉල්ලා හිටින්නට ඕනේ. ඒ සඳහා අපි ශක්තිමත්ව නැගී සිටින්නට ඕනේ. අපි හැම කෙනෙක්ම මේ අවබෝධය අපි ලබන්නට ඕනේ. ඒ අවබෝධය ලබා දීම තමයි ජාතික ජනබල වේගය විසින් කරේ. ජාතික ජනබල වේගයේ මේ 16 වෙනි මේ කාන්තා සමුළුවත් එක්ක මේ වෙනකොට අපි සෑම දිස්ත්‍රික්කයකම අපි අපේ අලුත් සහෝදරියන් අඳුරාගෙන තිබෙනවා. හැකියාවන්ගෙන් පරිපූර්ණ නායිකාවන් අපිට හම්බ වෙලා තිබෙනවා. ඒ දිස්ත්‍රික්කයට වගේම ජාතික මට්ටමට නායකත්වයේ සපයන්න පුළුවන් විශාල සහෝදරියන් ප්‍රමාණයක් අපිට හම්බ වෙලා තිබෙනවා. ඔවුන් හැම කෙනෙක්ම ස්වේච්ඡාවෙන් කැප වෙලා තිබෙනවා මේ රට ගොඩනැගීමේ කාර්ය වෙනුවෙන්. ඒක නිසා අවසානයේට මට කියන්න තිබෙන්නේ මේ රටේ කතිරේ ගහන්න විතරක් පාවිච්චි කරපු ඒ කාන්තා බලය සමාජය වෙනස් කරන නව ජාතික පුනරුදය සඳහා කාන්තාවන්ගේ බලය ඒකරාශී කරපු දේශපාලන ව්‍යාපාරය ජාතික ජනබල වේගය ඒක ඔබේ අනාගතයේ ඔබේ දූ දරුවන්ට නිදහස විමුක්තිය සාමය හා සතුට ලබා දෙනවා ඇති. අන්බාර්ද සහෝදරිකලේ நான் இறுதியாக பேச விரும்புவது என்னவென்றால் இலங்கையில் வாழ்கின்ற தமிழ் முஸ்லிம் மக்களாகிய நாங்கள் இந்நாட்டில் பாடுபடுகின்ற இந்த பிரதேசத்தை எடுத்து பார்ப்போமா இருந்தால் விவசாய துறையிலா இருக்கலாம் வியாபார துறைகளிலா இருக்கலாம் மீனவ துறையிலா இருக்கலாம் நாங்கள் அனைவருமே நாங்கள் பாரிய கஷ்டங்களை அனுபவிக்கின்றோம்.
எங்களுடைய உற்பத்தி பொருட்களுக்கு சந்தை வாய்ப்பு இல்லாததன் காரணத்தாலும் நாளுக்கு நாள் அதிகரித்து வருகின்ற இந்த மின்சார கட்டணத்தின் காரணத்தாலும் நாங்கள் எங்களுடைய வியாபாரங்களில் இருந்து நாங்கள் நஷ்டத்தை நாங்கள் எதிர்நோக்கின்றோம். அது மட்டுமல்லாமல் விவசாயத்துக்கு சேதனை பசலையா ரசாயன பசலையா பாவிப்பது என்பதன் கூற்றின்படி இலங்கையில் இந்த ஏற்படுத்தியிருந்த இந்த மோசடியின் காரணத்தால் விவசாயத்துறையில் ஈடுபடுகின்ற அனைத்து விவசாயிகளுடைய வாழ்வும் சீர்குலையப்பட்டது. அது மட்டுமல்லாமல் எரிபொருள்களின் விலை அதிகரிப்பு காரணமாக மீனவர்களாக வாழ்கின்ற மக்களுக்கு பாரிய பிரச்சனைகள் ஏற்பட்டிருக்கின்றன. எனவே தான் இலங்கையில் வாழ்கின்ற இந்த மீனவத்துறையில விவசாயத்துறையில நிறைய குடும்பங்கள் கஷ்டப்பட்டு கொண்டு மூன்று வேளை சாப்பாட்டுக்கு கூட தன்னுடைய தேவைப்பாடுகளை பூர்த்தி செய்ய கொள்ள முடியாத மக்களாக வாழ்கின்றார்கள். இலங்கையில் இருக்கின்ற பெண்களில் 40 லட்சம் பெண்களுடைய நகைகள் அடகு வச்சு மீள திருப்பிக் கொள்ள முடியாத சந்தர்ப்பத்துக்கு தள்ளப்பட்டிருக்குது. அது மட்டுமல்லாமல் உண்மையாகவே தங்களுடைய குழந்தைகளுக்கு கல்வியை பெற்றுக் கொடுக்க சுகாதாரத்தை பெற்றுக் கொடுக்க அது மட்டுமல்லாமல் ஏதாவது ஒரு நோய் வாய்ப்பட்டால் அந்த குழந்தைகளுக்கு மருந்து வாங்கி கொடுப்பதற்கு தாங்கள் கழுத்தில் இருக்கின்ற தாலியை அடகு வைத்து பணத்தை பெற்று குழந்தைக்கு தேவைப்படுகின்ற மருந்து மாயங்களை வாங்கி கொடுக்கும் நிலைக்கு தள்ளப்பட்டிருக்கிற ஒரு அரசாங்கத்தில் ஒரு நாட்டில் நாங்கள் அப்பாவி மக்களாக வாழ்கின்றோம். ஆகவே தான் நாங்கள் கூறுகின்றோம், இது ஒரு பொருளாதாரத்தின் சுரண்டல், இது பொருளாதாரத்தின் சூழ்ச்சி, அரசியல் சூழ்ச்சி. சிங்கள தமிழ் முஸ்லிம் அனைவருமே நாங்கள் ஒன்றாக சேர்ந்து இந்த சூழ்ச்சியை முறியடிக்க வேண்டும், இந்த சூழ்ச்சியை தோல்விக்கான செய்ய வேண்டும், பொருளாதாரத்தில் சமத்துவத்தை ஏற்படுத்த வேண்டும். அது மட்டுமல்லாமல் எங்களிடமிருந்து பறிக்கப்படுகின்ற உரிமைகளை நாங்கள் பெற்றுக்கொள்ள வேண்டும். இன்று இந்த உயிர்த்த ஞாயிறு ஈஸ்டர் சண்டே, இத்தோடு பார்க்கும்போது 5 வருடங்கள் கடந்துவிட்டன. அது மட்டுமல்லாமல் இனவாதத்தை போதித்து இலங்கையில் வாழ்கின்ற மக்களிடையிலே சிங்கள மக்களுக்கும் முஸ்லிம் மக்களுக்கும் இடையில், சிங்கள தமிழ் முஸ்லிம் மக்கள் அனைவருக்கும் இடையில் பிரிவினையை ஏற்படுத்திய, அது மட்டுமல்லாமல் வேற்றுமைகளை உருவாக்கிய இந்த அரசாங்கங்கள் எங்களை பிரித்தாலும் தன்மைக்கு ஆளாக்கியது. அது மட்டுமல்லாமல் எங்களுடைய பொருளாதாரத்தில் இருக்கின்ற எங்களுக்கு இருக்க வேண்டிய உரிமைகளை பறித்தெடுத்து கொண்டிருக்கின்றது. நாங்கள் உழைக்கின்ற பணத்தை வரிகளாக சுரண்டிக் கொண்டு நாளுக்கு நாள் இந்த அரசாங்கம் எங்களை பாதாளத்தில் தள்ளிக்கொண்டே வருகின்றது. நாங்கள் இது அனைத்தையும் நாங்கள் உணர்ந்த மக்கள், 150% இருக்கின்ற நாங்கள் பெண்கள் அனைவருமே ஒன்று சேர்ந்து இந்த பொருளாதார மோசடியை, இந்த அராஜகமான அரசியல் பயணத்தை, அது மட்டுமல்லாமல் நிலையற்ற இந்த பயணத்தை, இந்த நாட்டுக்கு பொருளாதார கொள்கை இல்லாத நடவடிக்கைகளை நாங்கள் தோல்விக்கான செய்ய வேண்டும். ஆகவே தான் இந்த நாட்டில் இன ஒற்றுமையை கட்டியெழுப்பக்கூடிய, பொருளாதாரத்தின் சமத்துவத்தை தரக்கூடிய, மக்கள் அனைவருக்கும் ஒன்றாக வாழக்கூடிய இலங்கையை கட்டியெழுப்பக்கூடிய ஒரே மக்கள் சக்தி, தேசிய மக்கள் சக்தி மாத்திரம்தான் என்பதை நான் இவ்வேளையில் உறுதியாக கூற விரும்புகின்றேன். ஆதரணீய சகோதரியனி, அப்பி ஹெமக்க நாட்டமத்தி மேனுமே ரட்டவித்தராய் மிக சிங்கள தமிழ் முஸ்லிம் சீலுத நாட்டமத்தி மேனைக்கும் பிரஷ்னையாக மேரட்டை ஆர்த்திக்கு அப்பிய ஹூராகின திமனா அப்பே சமாஜிய வசன் அப்பிய பேத பின்ன கரல திமனா அப்பிட்டு அப்பே ஐதி நதி கரல திமனா அவசான வசன் மங்க குலங்கிங் ஹண்ணி பிரஷ்ன தேக்காய் மே கேத வாச்சகைய அப்பே தூதர் வண்ட தின்ன பே தின்ன புலுவாந்த மே கேத வாச்சக அப்பே தூதர் வண்ட தின்ன பே ஏ வகேம தமை மே இரணம வெனஸ்கிரி மே வகக்கீம அப்பே அஹிம்சக தரு பெட்டவுண்ட இத்துரு கரன்னத் பே ஏ நிசா அப்பே அமுத்துன் மித்தண்ட வரதிச்ச தன அப்பே அம்மல தாத்தலட வரதிச்ச தன மெச்சர கால் அப்பிட்ட வரதிச்ச தன நிவரதி கிரீமே வகக்கீம அப்பே பரப்புரன் இவரக்கரமோ மே துர்தாந்த பாலனைய இவரக்கரலா நவஜாத்திக புனருதயா கேக்க அப்பே தூதர்வான்ட சத்துட்டின் ஹினா வேண்ட புலுவான் ரட்ட கொடநக முக்கியன பணிவிடைய கெமின் மாம நவத்தினவா மாலி மாவட்ட மாலி மாவட்ட மாலி மாவட்ட வாழ்க திசை காட்டி. நன்றி, வணக்கம், ஸ்துதி.